හරි. ඉතින් අද කතා කරන්න යන මෙන්න මේ Elys network එක ගැන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් මම අපේ Telegram channel එකේ දාගලා තියෙනවා ඔයගොල්ලන්ට. හරි මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම Telegram channel එකේ update එකක් ඔයගොල්ලන්ට දාලා තියෙනවා මෙන්න මේ Elys testnet airdrop එක ගැන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන post එක. එතකොට මම මෙතන ඔයාලගේ මේක register වෙන්න ඕන link එක දාලා තියන්නම්. මෙන්න මෙතන register වෙලා ඔයාලට wallet connect කරලා ඊට පස්සේ මෙන්න මේ testnet එකට සහභාගී වෙන්නයි තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මම කරන විස්තරයක් පිළිවිලින් දාලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේකේ හරියට වැඩේ කරගන්නේ කියලා ඉස්සල්ලාම. හරි. ඉතින් ඔයාලට මේ network එක ගැන කියනවා නම් මෙතන මෙයාලගේ site එකට ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට දාලා තියෙනවා. මේකේ විස්තරයක් ඔයගොල්ලන්ට මේකේ මේක dex එකක් ඇතරම මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් cosmos අපගේ defi layer 1 application එකක් මේක. එතකොට මේක dex එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් binance වගේ exchange එකක් ඒ කියන්නේ ඔයාලා දන්නවා binance වගේ exchange එකක් කියන්නේ exchange වර්ග දෙකක් තියෙනවා binance වගේ exchange සහ නිකන් wallet connect කරලා අපිට trade කරන්න පුළුවන් exchange කියලා. අනේ wallet connect කරලා trade කරන්න පුළුවන් exchange වලට කියනවා අපි dex කියලා. ඉතින් අනේ exchange එකක් තමයි මේකත් dex එකක් විදිහට මේක run වෙනවා. ඒ වගේ benefit මේකෙන් ලබා ගන්න පුළුවන් කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. හරි. හරි ඒ වගේම ඔයගොල්ලන්ට මේ විදිහට පල්ලෙහාට ගියාම තව විස්තර මේකේ බලා ගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඇප්ලිකේෂන් එක එහෙම කොහොම වෙයිද කියලා මෙයාලා දාලා තියෙනවා. හරි ඊට පස්සේ මේ විදිහට පල්ලෙහාට යන්න පුළුවන් මේකේ සර්ච් කරන්න ට්‍රේඩ් කරන්න මේ විදිහට ඉස්සරහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේකේ දැන්ට ඔයාලට බලා ගන්න පුළුවන් යූසර්ස්ලා 6.6 වගේ දැන්ට මේකේ වැඩ කරනවා කියලා මේකේ දාලා තියෙනවා. ඒ වගේම කොයින් ලිස්ට් ඩේටා වගේ මෙයාලා කියනවා මෙයාලගේ ඒකෝ සිස්ටම් එක 140කින් ඉන්ක්‍රීස් වෙලා තියෙනවා කියලා මෙයාලගේ නෙට්වර්ක් එක. හරි. හරි. ඒ කියන්නේ එච්චරයි. එතකොට ඔයාලට තව දෙයක් මේකේ තියෙනවා. මෙන්න මෙතෙන්ට ඔයාලට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මේ කොයින් ගිකෝ සයිට් එක. ඒකේ ලිස්ට් කරලා තියෙනවා. තාම මේකේ කොයින් එකේ කොයින් එක ගන්න බෑ. තාම කොයින් එක ඇවිල්ලා නැහැ. එතකොට මේකේ විස්තරයක් දාලා තියෙනවා. ලිස්ටිං වෙනවා. අනිවාර්යෙන් මේ කොයින් ගිකෝ සයිට් එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැනට. මෙයාලා විස්තර දාලා නැහැ. ලිස්ටිං වුණාට පස්සේ තමයි මේක දාන්නේ. ඉස්සරහදී තමයි ඒව අප්ඩේට් වෙන්නේ. දැනට මෙන්න මේ විස්තරය මේකේ කියවල බලන්න පුළුවන් ඕගොල්ලන්ට. හරි. ඊට පස්සේ මෙයාලගේ සෝෂල් මීඩියා ටිකේ මේකේ විස්තර බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලගේ ට්වීට් එකේ දාලා තියෙනවා මෙතන. මෙන්න මේ ටෙස්ට්නෙට් රෝඩ් මැප් එක දාලා තියෙනවා මෙතන. ඔයාලට බලා ගන්න පුළුවන් මේක මෙන්න මේ විදියට. දැන්ට ප්‍රෙසස් හතරක් රන් වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රෙසස් හතරවෙනි ප්‍රෙසස් එකේ තමයි දැන්ට ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ස්ටේජ් 10ක් වෙනකන් ගිහිල්ලා ඊට පස්සේ තමයි මෙතන මෙයාලගේ ඉන්ටෙක් එක ලොන්ච් කරන්නේ. හරි. ඉතින් ඔන්න ඔය විස්තර තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේකට රෙජිස්ටර් වෙලා වැඩ ටික කරගන්නේ කියලා. ඔයාලා මම දාලා තියෙන ලින්ක් එකෙන් ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ පළවෙනියටම. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වොලට් එක ගන්න ඕන මේ කීප් කියන වොලට් එක. එතකොට ඒකේ ලින්ක් එක මම දාලා තියනවා ඔයගොල්ලන්ට මෙන්න මේ එක්ස්ටෙන්ෂන් එක ඔයගොල්ලන්ට එක්ස්ටෙන්ෂන් එකක් විදිහට ඇඩ් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඊට පස්සේ ඒකේ account එකක් create කරගන්න. හරි අනිවාර්යෙන් වචන ටික අරන් තියාගන්න. ඊට පස්සේ ඔයාලගේ create කරගත් account එකේ මෙන්න මෙතන ඔයාලට login වෙන්න පුළුවන්. ඔයාලගේ කලින් account එක තියෙනවා නම් මේකේ මේකෙන් login වෙන්න පුළුවන් ඒ account එකෙන්ම. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට connect කරගද්දී මේක approve දෙන්න තියෙනවා. හරි approve දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට login වෙනවා account එකට. ඊට පස්සේ මෙන්න මෙතන කරන්න තියෙන mission ටික මේ විදිහට තියෙනවා. ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. Twitter එකේ mission තියෙනවා, swap කරන්න, stake කරන්න, liquidity apply කරන්න, ඒ වගේම refer කරන්න, refer කරන්න තියෙනවා. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට task ටික තියෙනවා. ඉතින් මේක testnet airdrop එකක්. ඔයාලට හැමතෙම මේක අනිවාර්යෙන් කරගන්න පුළුවන්. කිසියම් මුදලක් යන්නේ නැතුව. හරි. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් මෙතන connect social media connect කරගන්න තියෙනවා මෙන්න මෙතනින්. ඔයාලගේ social media ටික මෙතනින් ඉස්සෙල්ලා connect කරගන්න මේ connect button මේ විදිහට click කරලා ඊට පස්සේ මේක ඇතොරස් දෙන්න. හරි. ඊට පස්සේ අනිත් ඒවාත් ඒ විදිහටම කනෙක්ට් කරගන්න තියෙන්නේ. හරි ඊට පස්සේ මම දාලා තියෙනවා මෙන්න මෙතන post එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන claim facet කියලා එකක්. අන්නේ facet කියන එකට යන්න. facet කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔයාලගේ wallet එක connect කරගන්න පුළුවන්. connect කරලා මේ token ඔයාලට claim කරගන්න පුළුවන්. හරි. මේ විදිහට ඔයාලගේ wallet එක මෙතන connect wallet කියන එකෙන් ගිහිල්ලා ඔයාලගේ wallet එක මෙතන keep කියන එක තෝරලා මෙතන approve දීලා wallet එක connect කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මේවා
මෙතරින් ක්ලේම් කරගන්න පුළුවන් මේ ටෝකන් 0.3ක් සහ USDC 0.USDT කොයින් දෙකක් මේකෙන් ක්ලේම් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතන ක්ලේම් දෙන්න. ක්ලේම් දුන්නාට පස්සේ මේක සක්සස් වෙනවා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයගොල්ලොන්ට මෙන්න මෙතන ඩෑෂ්බෝඩ් කියන එක ක්ලික් කරාම මෙන්න මේ විදියට ඔයාලගේ ඩෑෂ්බෝඩ් එක බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලගේ තියෙන ප්‍රමාණය මෙතනින් පෙන්වනවා. ටෙස්ට් නම් ඔයාලා ක්ලේම් කරගත්ත ඒවා මෙන්න මේ විදියට. හරි ඊට පස්සේ ඔයාලා ආයෙ මෙන්න මේ මුලින් හිටපු සයිට් එකට ඇවිල්ලා මෙන්න මෙතන ෂෙයා බටන් එක තියෙන පළවෙනි මිෂන් එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මෙයාලව ෆලෝ කරලා ජොයින් වෙන්න තියෙන ඩිස්කෝඩ් එකට එහෙම. හරි ඉතින් මෙන්න මෙතන ෂෙයා කියන එක ක්ලික් කරගන්න. ක්ලික් කරලා මෙන්න මේක ඔයගොල්ලෝ මේ විදියට ෂෙයා කරගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදියට මෙන්න මේ අදාළ පොයින්ට් ප්‍රමාණය ඔයගොල්ලන්ට හම්බෙයි. මේක වලට ඩිස්කෝඩ් එකට ජොයින් වෙන්න තියෙනවා. ඉතින් මේකේ මේ වෙබ්සයිට් එකේ ඔයගොල්ලන්ට පල්ලෙහාට ගියාම මෙතනින් මෙයාලගේ ඩිස්කෝඩ් එකට ජොයින් වෙන්න පුළුවන්. මම මේකේ ඩිස්කෝඩ් ලින්ක් එකත් ඕනනම් දාලා තියන්න හොයාගන්න බැයි නම් මේ විදියට මෙතන ජොයින් බටන් එක ක්ලික් ඔයගොල්ලන්ට මෙතන ඩිස්කෝඩ් එකට මේ විදියට ජොයින් වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙන්න මෙතන ඔයගොල්ලන්ට ඩිස්කෝඩ් එකට ජොයින් වුණාම මෙතන වෙරිෆිකේෂන් එකක් තියෙනවා. ඒක මේ විදියට වෙරිෆයි කරලා ඔයගොල්ලන්ට මෙතන ඩිස්කෝඩ් එකට කෙලින්ම ජොයින් වෙන්න පුළුවන්. හරි ඉතින් ඔයාලගේ හරි මේක නම් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන වෙරිෆිකේෂන් ලින්ක් එකක් දාලා තියෙනවා. ඒකෙන් මේ විදියට ඔයාලට වෙරිෆයි කර ගන්න වෙනවා. හරි මේ විදියට ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදියට මෙතන වෙරිෆයිඩ් කියලා වැටලා තියෙනවා. හරි ඒ විදියට වැටුණාට පස්සේ මෙන්න මේ විදියට ඔයාලට අනිත් ටැබ් ටික ඕපන් වෙනවා මේ channel එකේ. හරි ඔයාලා මෙන්න මෙතන ඊට පස්සේ දෙවෙනි ටාස්ක් එක විදියට මෙතන බලා ගන්න පුළුවන්. මෙතන ඉස්සලාම අර මම කලින් කිව්ව විදියට ප්‍රොසෙට් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන ප්‍රොසෙට් ලින්ක් එකක් දාලා තියෙනවා. නැත්නම් පොස්ට් එකේ තියෙනවා. ඊට පස්සේ මෙතන ස්වැප් එක තියෙනවා. අනේ ස්වැප් එක ක්ලික් කරාම මෙන්න මෙතන සයිට් එකට යනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ස්වැප් එකේ බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මෙන්න මෙතන ඔයගොල්ලෝ මෙතන කොයින් එක සිලෙක්ට් කරගන්න ඔයාලට ඔයාලා ක්ලේම් කරගත්තා. ඊට පස්සේ මෙතන අදාල කොයින් එක සිලෙක්ට් කරගන්න. මම USDC මම මෙතනින් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතන 0.1ක් වගේ දෙනවා. මගේ බැලන්ස් එක 0.3යි තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන රිසීව් කියන එක මෙතනින් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙතන ට්‍රාන්සැක්ෂන් එක මේ විදිහට වෙයිටින් කියලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් වොලට් එකෙන් කන්ෆර්ම් කරගන්න ඕන. අප්‍රූව් දෙන්න ඕන. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක සක්සස්ෆුල් වෙලා තියෙනවා. මගේ බැලන්ස් එක මෙතනින් වැඩි වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි ඒ වගේම මේ ස්වැප් එක ඔයාලට මේ කොයින් දෙක මාරු කරලා මේ විදියට කරන්නත් පුළුවන්. මෙතන ගාන දාලා මේ විදියට ඔයාලට මෙතනින් ස්වැප් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන වෙන වෙන කොයින් ඔයාලට ස්වැප් කරගන්නත් පුළුවන්. ඒක ඔයාලා දවස් ගාණක් කරගන්න. හරි ඔයාලට මේ ප්‍රොසෙට් කරගන්න ඒවා පැය 24 න් ඉස්සරහට, ඒ කියන්නේ දවසින් දවසට ඔයාලට මේ ක්ලේම් එක කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මේ සයිට් එකට ඇවිල්ලා මෙතන ඊළඟට තියෙන මෙතන ස්ටේක් එක, ඔයාලා ස්ටේක් කියන එක ක්ලික් කරලා මෙතනට යන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ කොයින් වලින් මේකට ස්ටේක් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතන ඔයාලට කැමති එකක් මෙතන සිලෙක්ට් කරලා මෙතන මැනේජ් කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ස්ටේක් කියන එකක් තියෙනවා, අන් ස්ටේක් කියලා එකක් තියෙනවා. මෙතන ස්ටේක් කියන එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් amount එක දෙන්න පුළුවන්. මේ විදියට දීලා මෙතන ස්ටේක් කරගන්න පුළුවන්. මේ විදියට දැන් මෙතන ස්ටේක් කරගන්නවා. ඒකටත් ඔයගොල්ලෝගේ wallet එකේ මේ විදියට confirmation දෙන්න ඕන. හරි ඒකත් මේ විදියට submit වෙලා තියෙනවා. ඊට පස්සේ ඕනනම් මෙන්න මේකෙත් ස්ටේක් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි ඒකත් මේ විදියට ස්ටේක් නා සක්සස්ෆුල් කියලා වැඩනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන මැනේජ් ගිහිල්ලා ආයේ මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අන් ස්ටේක් යන්න පුළුවන්. අන් ස්ටේක් ගිහිල්ලා මෙතන ඔයගොල්ලන්ට ඔයාලගේ ස්ටේක් කරපු එක මෙතන මේ විදියට අන් ස්ටේක් කරගන්න පුළුවන්. මම දැන් ඒකත් පොඩ්ඩක් කරගන්නවා ඔයාලට පෙන්වන්න ඕන නිසා පොඩි ප්‍රමාණයක්. හරි ඒකත් මේ විදිහට සක්සස්ෆුල් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ දෙවෙනි එකේ ඊලිස් කියන ටෝකන් එකේ මෙතන මැනේජ් කියලා එකට ගියාට පස්සේ ඒක මෙතන අන්ස්ටේක් කියලා එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් වෙනස්. මෙන්න මෙතන ඔයාලා ස්ටේක් කරනකොට ඔයාලට මෙතන සිලෙක්ට් වෙලා තියෙනවා නමක්. අන්න ඒක මේ අන්ස්ටේක් කියන එකෙන් තෝර ගන්න ඕන. මෙතන තියෙන්නේ ANTRIX කියන එක වැලඩේට කෙනෙක්. එතකොට මෙන්න මෙතනින් ඒක ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි ඔයාලා ස්ටේක් කරපු නේම් එක. එතකොට මේක මෙතන සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට අවේලබල් ගන්න මෙන්න මෙතනින් පේනවා. ඊට පස්සේ ඒකෙත් ඕන්නම් මෙතනින් ඔයගොල්ලන්ට මේ විදියට මෙතන
අනිස්ටේ කරගන්න පුළුවන් පොඩි ප්‍රමාණයක්. කොයි විදිහට දවස් ගාන මේක කරගන්න. හරි, ඒකත් මේ විදිහට සක්සස්ෆුල් වෙලා තියෙනවා. හරි, එතකොට ඔයගොල්ලන්ට ඊළඟ ටාස්ක් එක විදිහට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන යාළුවෝ දෙන්නෙක් කඩම මෙතනට ජොයින් කරලා ඒ යාළුවන්ට මේ ටාස්ක් එක කරන්න කියන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට මේ අදාළ පොයින්ට් ප්‍රමාණය මෙතනින් earn කරගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක විදිහට මෙතන liquidity add කරගන්න තියෙනවා අපිට. ඊට පස්සේ මෙතන add liquidity කියන එකට යන්න. ඉතින් මේ විදිහට ඔයාලා liquidity add කරගන්නවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ token දෙකෙන් දෙකීම පොඩි ප්‍රමාණ වලින් තියෙන්න ඕන ඔයාලා ගාව. ඉතින් මේකේ පළවෙනිටම අපි Elix token එක සහ USDC token එක තියෙන්න ඕන. මේකෙන් යනවනම් Atom එක සහ USDT තියෙන්න ඕන. මේ විදිහට මේ token ඔයාලා තියා ගන්න ඕන මේවා කරනවා නම්. හරි, ඉතින් ඔයාලා මේකේ මේ අනිත් coin වලින් stake කරනවා නම් ඔයගොල්ලන්ට මෙතන liquidity add කරනවා නම් ඔයගොල්ලන්ට අර swap එකට ගිහිල්ලා කරගන්න වෙනවා. මේ අදාළ coin වලින් ඔයාලට කැමති coin එකකට swap කරගන්න වෙනවා. හරි, ඉතින් මම දැන්ට මේ token දෙකේ තියෙන නිසා මම මෙතන add liquidity කියන එකට යනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ token දෙක මෙතන balance එක මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ මෙතන ඔයාලා මේ විදිහට balance එක select කරාම මේ විදිහට අනිත් token එකේ අවශ්‍ය balance එක මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි, මම දැන් මෙතන පොඩ්ඩක් මේ විදිහට අඩු කරනවා. හරි, ඊට පස්සේ මෙන්න මෙතන මම deposit කියන එක click කරගන්නවා. හරි, ඊට පස්සේ wallet එකෙන් confirmation දෙන්න. හරි, ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට එකක් success වෙනවා බලා ගන්න පුළුවන්. හරි, එතකොට ඔයාලා දැන් මේ කරපු task එක ඔයගොල්ලන්ට මෙතන dashboard එකට ගිහිල්ලා මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ dashboard එක. එතකොට ඔයාලගේ token ප්‍රමාණය මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් ඉතුරු වෙලා තියෙන token ප්‍රමාණය ඊට පස්සේ stake කරපු ඒවා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන manage කියන එකෙම ගිහිල්ලා ඔයාලට ඒවා stake unstake කරනවා නම් එතනින් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ liquidity option එකට ගියාට පස්සේ ඔයාලා දාපු liquidity එක මෙතනින් බලා ගන්න පුළුවන්. තාම මේකේ withdraw liquidity withdraw කරන්න එක දීලා නැහැ. තාම coming soon තියෙන්නේ. තාම මේක ඉස්සරහට එන්න තියෙනවා. ඒකයි මේ විදිහට මේ සමහර option තාම coming soon තියෙන්නේ. හරි, ඉතින් ඔන්න ඔය මෙතන reward තියෙනවා නම් ඔයගොල්ලන්ට claim කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙතනක් තියෙනවා. මේක නම් තාම comment soon. මේ උඩ තියෙන එක ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. reward තිබ්බොත් earn කරගන්න පුළුවන්. හරි, ඊට පස්සේ ආයි මේ site එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ announcement කියන එකේ තමයි මෙන්න මෙතන task ටික බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම මෙතන refer කියලා option එකක් තියෙනවා. ඔයාලගේ refer link එක ලබා ගන්න පුළුවන්. මෙතන refer ඉන්න කට්ටිය මෙතන history එකක් විතර පෙන්නනවා. ඒ වගේම මෙන්න මෙතන collect reward කියලා එකක් තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා වැඩ කරලා තියෙන දවස් ප්‍රමාණය මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා කොච්චර ප්‍රමාණයක් මේ විදිහට task කරලා තියෙනවද කියලා මෙතනින් බලා ගන්නත් පුළුවන්. හරි, ඊට පස්සේ මෙතන leaderboard එක එහෙම තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒවට ගිහිල්ලා ඊට අමතරව දැන් මේකේ තව එකක් තියෙනවා task එකක් විතර. මෙතන ceiling task තියෙනවා. ඉතින් මේක ගැන දන්නේ නැත්නම් ඔයගොල්ලෝ මම එයාලට playlist එකේ දාලා තියෙනවා මේකේ වෙනම වීඩියෝ එකක් මේවා කොහොමද කරන්න කියලා. ඒක අනිවාර්යෙන් බලන්න. බලලා මේක කරගන්න කියලා මතක් කරනවා. හරි. දැන් අපි එකක් දෙකක් කරමු. මෙන්න මෙතන ඉස්සලාම මම link එක දාලා තියන්න post එකේ. ඒ link එකෙන් ආවම මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන join කියන button එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට මේකට join වෙන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ පළවෙනියට මේ විදිහට Discord එකට Discord task එකක් තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ task එක මේ තියෙන task අපිට මෙතනින් collect කරගන්න මේකේ කියලා තියෙන විස්තරය අනුව අපිට මේක කරගන්න දෙන්නේ. අපි ඉස්සෙල්ලා මේකේ Discord එකට එහෙම join වුණා. එහෙම join වෙන්න බැරි වුණා නම් මෙතනින් join වෙලා verify කරගෙන ඕගොල්ලන්ට මේක කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන claim button එක තියෙනවා. claim කරගන්න පුළුවන්. ඔයාලා මේ task එක complete කරා නම් ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මෙන්න මේ විදිහට මේ task එක complete වුණා කියලා වැටෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙතන level එක වැඩි වෙනවා ඔයගොල්ලන්ගේ. ඉතින් මේක මේ account එකක් හදා ගන්න ඕන මෙතන මේ CL එකේ. ඔයාලගේ account එකක් නැත්නම් account එකක් හදා ගන්න. හරි, ඩග්ගාල ඊට පස්සේ මේ ට්විට් එක ෆලෝ කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතන ක්ලික් කරලා ඔයගොල්ලෝ ට්විට් එක ෆලෝ කරගන්න මේ විදියට. හරි, ඊට පස්සේ මේක මෙතනින් ක්ලේම් දෙන්න තියෙනවා. හරි, දැන් ඔච්චරයි මේකේ ටාක්ස් විදියට මෙයාලා අප්ඩේට් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ තව අප්ඩේට් ඉස්සරහට එයි. ඔයාලා දවස් ගානේ මේ විදියට වැඩ කරන්න මේ සයිට් එකේ මෙතන ටාස්ක් එක දවස් ගානේ කරගන්න. ඒ වගේම මෙතන රෙෆර් ලින්ක් එකකින් ඔයාලට earn කරන්න තුලා රෙෆර් කරන අයට අනිවාර්යයෙන් මේක දවස් ගාන කරගන්න. එතකොට ඔයාලගේ ටාස්ක් ඇඩ් වෙනවා. මේකේ මෙයාලගේ මේ දවස් ගානේ ටාස්ක් කරපුවාම. හරි. දැන් ඔච්චරයි මේ එයාටොප් එක ගැන කියන්න තියෙන්නේ. ඔයාලා තාම අපේ Telegram channel වලට එහෙම join වෙලා නැත්නම් ඒවට join වෙලා තියාගන්න link පළවෙනිදාලා තියන්න. එහෙනම් අදට video එක මෙතනින් ඉවර කරනවා. හැමෝටම ජය වේවා.